මෙතුමා කතා කරේ මේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට නම නොකියුවත් ඇඟ වෙන ආකාරයට ඉදිරිපත් කරපු ඒ පනත් කටුපත ඉදිරිපත් කරපු මන්ත්‍රීවරයා මම හැබැයි මෙතුමාගේ මේ දිනවකවානු බැලුවාම පැහැදිලිව පේනවා මෙතුමා මට පූර්වයෙන් ඉදිරිපත් කරපු ඇත්ත මම මේක ඊට පසු ඉදිරිපත් කරපුවත් ඇත්ත හැබැයි මෙතුමා දෙවනවර කිවීම සඳහා ඉල්ලීම කරලා තියෙන 2023 සැප්තැම්බර් මාසේ මම ජනවාරි මාසෙකට දෙන්නගම report එක ඇවිල්ලා ඉවරයි කරුණාකර මේ ඔබතුමා පහුගිය දවස්වල 2023 අවුරුද්ද ආරම්භ වෙච්ච අවස්ථාවේ ඉඳලා මේ තරුණ නියෝජනය ගේන්න කියලා අපි හඬ නගද්දී මෙතුමා නිද්‍රාශීලීව ඉඳලා මෙතුමල්ලගේ තිබ්බ ප්‍රධානම ප්‍රශ්න තමයි අපි මේකෙන් ඡන්දේ කල්ලාන හදනවා කියලා ඇතිතරම් මාව විවේචනය කළා පළත මෙතෙන්ට ගන් ගෙනල්ලා දැන් පළත ගෙනාවට පස්සේ දැන් මේ වෙන කාරණයක් කියනවා කමන්නේ මේක අපි දෙගොල්ලම එකතු වෙලා කරමු හැබැයි මේ බොරුවට දැන් මේ මේ මම මහ ලොකු අපරාධයක් කරා ආණ්ඩු පක්ෂේ ඉන්ශාල මහ ලොකු අපරාධයක් කරා කියලා කිමවන්න එපා මොකද හේතුව අපි නොවැම්බර් මාසෙ මම ඉදිරිපත් කරත් ජනවාරි මාසෙට වාර්තාව ගෙනල්ලා මේ ක්‍රියාවලිය මම ගෙනල්ලා මෙතන ගන් ගෙනාවා. හැබැයි මෙතුමල්ලා ජනවාරි මාසෙ ඉඳලා සැප්තැම්බර් මාසෙ නම් ඔබතුමා කවද්ද දෙවෙනි වර කියවුනේ ඉල්ලීම කරේ? ඔබතුමා කරලා තියෙන 2023 සැප්තැම්බර්. එකම මේ බොරු කතා කියන්නේ දුක එකහුව වෙලා මේ වැඩේ කරමු. බාකිර් මාකරමැතුමා. බොරු කාරණා කියන්න එපා. බාකිර් මාකරමැතුමා. ඔව් හකීම් මැතුමා. ගෞරව නියෝජ්‍ය කතානායකතුමනි මේ මන්ත්‍රීවරුන් දෙගොල්ලෝ මේ පුද්ගලික මන්ත්‍රීවරුන්ගේ පනතක් ඉදිරිපත් කිරීම පිළිබඳව ඇතිවලා තියෙන මේ අර්බුදයේ පිටපස වෙන කාරණාවක තියෙනවා. මොකද අපි සැක කරනවා මොකද අපිට අපි දැන් දීර්ඝ ලෙස මේ සාමාන්‍යයෙන් පනතක් සකස් කිරීම ඒක ඉදිරිපත් කිරීම ඒක ඇඩ්වර්ටයිස් කරලා ඉඳලා ඒවට පිළියම් යදීම සෑහෙන අමාරු කාර්යයක්. ඉතින් මෙතුමාගේ මේ ඉල්ලීම අත වශයෙන් මෙතුමා ඊට කලින් ඉදිරිපත් කළ තිබුණාට පස්සේ මේ 52ම එකවරම යවලා ඊන් පසුව පාර්ලිමේන්තුවේ ස්ටෑන්ඩින් ඕඩර් ස්ටෑන්ඩින් කමිටී එකේ නියෝගය ලේකම්තුමාට දුන්නට පස්සේ එතුමා එක පනතක් විතරක් යවලා තියෙන එක පිළිබඳව තමයි ප්‍රශ්න පැනනගලා තියෙන්නේ. මෙතන වෙනත් වක්‍රාකාරව වෙනත් දෙයක් සිදු වෙලා තිබෙනවා. ඒක අපේ සැකය. හොඳ ඒක ගැන හොයලා බලන්න. ආණ්ඩු පක්ෂයේ උවමනාවක් තිබුණා මේ පළාත් පාලන මැතිවරණය කල් දාගන්න මේ පනතක් ගෙනල්ලා. ඉතින් ඒක ඒ උවමනාවෙන් තනිකරම ඒ උවමනාවෙන් කරපු දෙයක් හැටියට අපි දකින්නේ. හොඳ විවාදයක් කරගෙන උපකරණයක් හැටියට බලන්න. මේ ඉදිරිපත් කළ දේ ඒකයි අපිට තියෙන සැකේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි පසුගිය ගරු නියෝජ්‍ය කතානායකතුමනි පසුගිය පාර්ලිමේන්තුවේදී පසුගිය මාසයේ ඉන්ධන මිල සංශෝධනය කරන අවස්ථාවේ වාසුදේව නානායක්කාර මැතිතුමා ඉල්ලීමක් කරා සෑම මාසයකම ඉන්ධන මිල සංශෝධනය කිරීමේදී ඒ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන්න කියලා. ඒ නිසා අපි පසුගිය මාසෙත් ඉන්ධන මිල සංශෝධනයෙන් පසුව ඒ වාර්තාව සභාගත කරා. පසුගිය ඔක්තෝබර් පළවෙනිදා සිදු කරපු ඉන්ධන මිල සංශෝධනයේ පසුව ඒ වාර්තාව ඉන්ධන ආනයන බෙදා හැරීම සහ අලෙවි කිරීමේ වියදම් පිළිබඳව සාරාංශය ලංකා ඛනිත් තෙල් නීතිගත සංස්ථාවෙත් IOC ලංකා IOC සමාගමෙත් සිනෝපෙක් සමාගමෙත් සභාගත කරන හැන්සාඩ් ගත කරන මන්ත්‍රීවරුන්ගේ දැන ගැනීම පිණිස. භවංශදී කැටියෙන් කියන බාකිර මැතුමා. මට මේ කාරණිය ගැන මෙතන විවාදයක් කරගන්න අවශ්‍ය නැහැ. මම මන්ත්‍රීවරයාගේ නමවත් සඳහන් කළේ නැත්තේ මට ද්වේෂ සාධකතුව කාටවත් ඇඟිලි ගහන්නට ඇඟිල්ල දික් කරන්න වුණා නැති හින්දා. හැබැයි වරදක් වෙලා තියෙනවද? පාර්ලිමේන්තුව මේ කටයුත්ත සම්බන්ධයෙන් හැසිරලා තියෙන වේද හරිද කියන එක වරප්‍රසාද කමිටුව වහම කැඳවලා මේ ගැන තීන්දුවක් ගන්න. සාධාරණ තීන්දුවක් ගන්න එතෙන්දි. මෙතන වාද විවාද කළා බොරුවට මර ගහ ගන්න එක තේරුමක් නැහැ. හරි. බොමිස්සතේ දෝලතවන්ත ඔබතුමා මෙතුමා නම කිව්වේ නැහැ. හැබැයි කවුරුත් දන්නව රටේ තරුණ පනත් ගිනාවේ ආණ්ඩු පක්ෂේ මම කියලා. දැන් මෙතන ගැටලුව තියෙන්නේ අපි කාර්ක සභාවේදී ගැන කතා කළා. මෙතුමා මෙතුමගේ මම පුංචි ප්‍රශ්නේ අහන්නේ. ඔබතුමා නැවත වතාව මේ සභාවට කියන්න දෙවන වර කියුවට ඔබතුමා ඉල්ලීම කළ දින කවද්ද? 2023 සැප්තැම්බර්. ඔබතුමා එතකොට පරක්කු වෙලා තියෙනවා. ගරුවන්ත අපේ ඔබතුමා ඒකනේ සභාව නොවගියවතුමාගේ අපි මේක එකහුව වෙලා කරමු. අපි මේක එකහුව වෙලා කරමු. රටේ තරුණ පනත් පරම්පරාවට මේක අපි එකතු වෙලා කරමු. ඔබතුමා මම එකතු වෙලා කරමු මේක. හොඳයි. ඔව් බොමිසුතේ හරි. ඔබතුමා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් නේ ඒක නිසා හොඳයි. බොමිසුතේ කාර්ක සභාවේ කතා කරමු. මේ 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 බොරුව කරන්න එපා අපි. මේක කවුලක් කරමු. මේක කල් දාන උත්සාහ කරන්න එපා. නායකතුමා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඉම්තියාස් බකීර් මාකර් මැතිතුමා පිළිබඳව එතුමාගේ ක්‍රියාකලාපය තුළින් ගොඩනැගුණු ප්‍රතිරූපය ගැන ඔබත් පක්ෂ විපක්ෂ සිරු දෙනක් දන්නවා මුළු රටම දන්නවා. හරි. එතුමාට තියෙනවා බොහෝම ලොකු ගෞරවයක් හැමෝගෙම.
itu mah metana me parlimentu e kale upayogi karagena metana boruwak kiyanne ituma utsaha karanne ne me atta washenma sidu vela tibenne ituma karapu yojanawa hijack karala thiyena hari ehema karanna epa ara kiwwa wage hijack karanne nathuwa mehema kathawata karagena meka api hemotoma wedagath karanawa e nisa nana poda inna obutumata katha karanda aithiyak thiyena wage matath aithiyak thiyena karuna kala eka ida denna